රුපියල් 167000කට හදන complete 12 gen PC එක. ඔයාගේ අලුත්ම PC එකට Windows 10 OEM key එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාගේ PC එකට Office 2021 Pro අලුත්ම සංස්කරණය ලබා ගන්න අවශ්‍ය නම් cdkeyoffer.com website එක හරහා ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. මෙතනදී පල්ලෙහා තියෙන links පාවිච්චි කරලා ඔයාට CK2. කියන කෝඩ් එක පාවිච්චි කිරීම හරහා 30% දක්වා discount එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ site එකෙන් purchase කරන්න ඔයාට පුළුවන් ඔයාගේ Facebook එහෙමත් නැත්නම් Google profile එක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් log වෙන්න. සාදරයෙන් පිළිගන්නවා තවත් interesting build video එකකට. ඉතින් ඔන්න 2023 ජූනි මාසේ ඉවර වෙද්දී ජූනි ජූලි වෙද්දී full PC එකක් හදනවා නම් විශේෂයෙන්ම ඕගොල්ලන්ට මෙතනදී තෝරගන්න පුළුවන් component set එකක් ගැන තමයි අද කතා කරන්නේ build එක කරන්නේ. ඉතින් මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි අපිට පහුගිය අවුරුද්දේ පරිගණකවල මිල වැඩි වුණා ලංකාව සහ ලංකාවේ රුපියල සහ ඩොලරකේ ඒ තියෙන වෙනසත් එක්ක ඒ වගේම ඊට කලින් අපිට graphic cards වල මිල ගණන් සෑහෙන වැඩි වුණා කොහොමදත් මේ වෙනකොට මාකට් එක ඇවිල්ලා තියෙන තත්ත්වෙත් එක තවමත් මොනිටර් එකක් කියලා කියන්නේ මීට කලින් තිබ්බ අවුරුද්දකට දෙකකට කලින් තිබ්බ මිල ගණන් එක තවමත් ඉතාමත් විශාල මුදලකට තමයි අලෙවි වෙන්නේ මොනිටර් එකක්. ඉතින් මීට කලින් රුපියල් 27000කට විතර ගත්ත මොනිටර් එකක් මේ වෙනකොට රුපියල් 50000ක් විතර වෙනවා. ආසන්න වශයෙන් රුපියල් 48000ක් 50000ක් වගේ වෙනවා. ඉතින් මේ හැම දෙයක් එකම රුපියල් ලක්ෂ 2ක් ඇතුලේ අපිට 12 gen build එකක් හදන්න පුළුවන්ද කියන ගැටලුව තිබ්බා. ඉතින් එතනදී අපිට මේ plan එක යටතේ රුපියල් 167000ක් 167500කට monitor keyboard mouse වගේම full system එක මෙතනදී අපිට build කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මේ parts හැම දෙයක්ම අරගෙන තියෙන Nanotek computer solutions එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් www.nanotek.lk website එකට යන්න. එතනින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන component select කරලා quotation එකක් ඔයාටම email කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට shop එකට එන්න ඕනේ නැහැ. Nanotek එක හරහා online order කිරීමෙන් මේවා ගෙදරටම ගෙන්න ගැනීමත් හැකියාවක් තියෙනවා. keyboard එකක් mouse එකක් එහෙමත් නැත්නම් වෙනත් component එකක් නම් ගන්න ඉන්නේ laptop එකක් වුණත් ඔයාට එන්න වෙලාවක් නැත්නම්. ඉතින් එහෙමනම් මේ build එක කරන්නේ තෙරාන්ට හදන දෙවෙනි build එක තමයි මේ. මේ build එකේ purpose එක සාමාන්‍ය වැඩ කටයුතු ඉන්ටර්නෙට් ඊමේල් වගේම ඔෆිස් වැඩ කටයුතු සහ එයාට අවශ්‍යයි කිව්වා සාමාන්‍ය මූවි එකක් වගේ බලන්න අවශ්‍ය කරන ඒ වගේම එයාගේ තියෙන මූවි කලෙක්ෂන් එකක් තියාගන්න PC එකක් සාමාන්‍ය වැඩ කටයුතු වලින් එහාට ගිහිල්ලා. ඉතින් මේක ගේමින් බිල්ඩ් එකක් නෙවෙයි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දුවෙකුට පුතෙකුට හදලා දෙන්න පුළුවන් PC එකක්. මේ PC එක බොහොම බේසික් මට්ටමේ PC එකක් කියන්න අවශ්‍යයි. ඔයාට මේකට RAM එක වැඩි කරගෙන ඒ වගේම graphic card එකක් එකතු කරගෙන සෑහෙන ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. මොකද මෙතනදී අපි පාවිච්චි කරන්නේ 12 gen i3 CPU එකක්. බොහොම capable CPU එකක්. ඉතින් පුංචි පුංචි upgrade එක මේක gaming machine එකක් බවට editing PC එකක් බවට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. 4K editing එහෙමත් නැත්නම් දැන් තියෙන හොඳම games හොඳම විදිහට play කරන්න නෙවෙයි. නමුත් සාමාන්‍ය විදිහට පටන් අරගෙන upgrade කරගෙන හොඳ experience එකක් මේ system එකෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මිල ගණන් එකම මං parts ටික කියන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි මේ මිල ගණන් 2023 ජූනි මාසේ මිල ගණන් සමහර විට මේ වීඩියෝ එක ජූලි මාසේ වෙද්දී out වෙන්න හැකියාව තියෙන නිසා 2023. පළවෙනිම දේ තමයි අපි මෙතනදී තෝරගත්ත අපේ processor එක. ඉතින් මේක Intel Core i3 12100 කියන CPU එක මෙතනදී 1700 socket එකත් එක්ක Intel CPU එකක් අපිට stock cool එකක් තියෙනවා. ඉතින් ඒක ප්‍රමාණවත් වෙනවා සාමාන්‍ය වැඩ කටයුතු වලට. මේ processor එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ price එක රුපියල් 47500ක් වෙනවා අපේ system එකේ ටිකක් මිල අධිකම component එක. ඒ වගේම තමයි එතනින් එහාට අපිට තියෙනවා අපේ motherboard එක. ඉතින් motherboard එක තෝරගත්තේ මම තෝරගත්තේ Intel H610 motherboard එක colorful brand එකෙන්. ඉතින් දැනට market එකේ budget range එකේ PC එකක් build කරනවා නම් colorful brand එක ගොඩක් competitive pricing එකක් තියෙන brand එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්න RAM වල සහ SSD වල price සෑහෙනම අඩු වෙලා තියෙනවා. Corsair Vengeance
DDR4 8GB module එකක් මේ වෙනකොට රුපියල් 8500කට තමයි මාකට් එකේ ගන්න තියෙන්නේ. ඉතින් prices සෑහෙනම අඩු වෙලා තියෙනවා මීට මාස දෙක තුනකට කලින් එක්ක compare කරාම. ඒ වගේම තමයි SSD ගැන කතා කරද්දී Kingston brand එකේ 500GB NVMe එකක් රුපියල් 12000කට මේ වෙනකොට මිලදී ගන්න පුළුවන්. ඉතින් Nanotek website එකේ තියෙනවා ගොඩක් හොඳ grab එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ නිසා අනිවාර්යයෙන්ම ඔන්න මිල ගණන් අඩු වෙලා තියෙන්නේ. ඔයාගේ boot drive එක, ඒ වගේම video editor කෙනෙක් නම් cache drive එක විදිහට SSD එකක්, NVMe එකක් මිලදී ගන්න හොඳම කාලේ කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි system එකේ power supply එක විදිහට අපි ANTEC brand එකේ Atom 450 වොට් පවර් සප්ලයි එකක් තෝරගන්න රුපියල් 9500ක් තමයි මේක වෙන්නේ. ඉතින් මේ පවර් සප්ලයි එක තෝරගන්න හේතුව අපි මෙතනදී මේ PC එක බිල්ඩ් කරන්නේ, සිස්ටම් එක බිල්ඩ් කරන්නේ බේසික් වැඩ කටයුතු වලට. හැබැයි අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍ය දෙයක් තමයි සාමාන්‍යයෙන් 1050 Ti කාඩ් එකක්, එහෙම නැත්නම් 1650 කාඩ් එකක් මෙතනදී අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ 450 වොට් එක හරහා පවර් අප් කරන්න පුළුවන්. මෙතනදී කියන්න අවශ්‍ය දෙය තමයි ඔයගොල්ලෝ ප්ලෑන් කරනවා නම් ඉස්සරහට විශේෂයෙන්ම graphic card එක upgrade කරන්න, එතනදී power supply එක update කරගන්න අවශ්‍ය වෙන්නේ නැති විදිහට කටයුතු කරනවා නම් ඒක ගොඩක් හොඳයි. මේ දේවල් එක අපේ hard drive එක විදිහට තෝරගන්නවා 1TB hard එකක් රුපියල් 14500ක් තමයි වෙන්නේ. ඉතින් මෙතනදී මම කිව්වා මේ වෙනකොට SSD NVMe වල price අඩු වෙලා තියෙනවා කියලා. ඉතින් මේ වෙනකොටත් ඕගොල්ලන්ට 1TB මේ hard එකට 14500ක් වියදම් කරද්දී mechanical hard drive එකට සාමාන්‍යයෙන් 1TB drive එකක් රුපියල් 17000කට මිලදී ගන්න හැකියාව තියෙනවා. හැබැයි මගේ advice එක තවමත් ඕගොල්ලන්ට mechanical hard drives පාවිච්චි කරන්න කියලා. ඔයාලගේ අනෙකුත් සාමාන්‍යයෙන් boot drive එක සහ cache එකෙන් එහාට ගිහිල්ලා OS එකෙන් එහාට ගිහිල්ලා software ටිකෙන් අපි සාමාන්‍ය data දාලා තියාගන්න. මොකද මෙතනදී මේ hard drives 1985 ඉඳලම මේ concept එක මේ තාක්කල් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී අවුරුදු 20කට 30කට එහා hard drives වල data තියාගෙන මේවා fail වෙන හැටි මේ හැම දෙයක් එක්කම ගොඩක් reliable කියලා කියන්න පුළුවන්. ඒ වගේම worst case scenario එකකදී hard එකක් fail වුණොත් මේක recover කරගන්න හැකියාව තියෙනවා. හැබැයි electronic chip එකක් විදිහට එන SSD වල තවමත් අපි ඉන්නේ මේක mass production වලට mass use එකට අවිලා අවුරුදු 10කටත් අඩු window එකක හැමදේනම් මේක පාවිච්චි කරන්න ගත්තේ 2015-16 වගේ වෙද්දි මිල ගණන් එක්ක. ඉතින් එතනදී සාමාන්‍යයෙන් මේ chip එකක් fail වෙන්න තියෙන හැකියාව, එහෙම නැත්නම් මේ chip එකක් SSD එකක් එකපාර corrupt වෙන්න තියෙන හැකියාව සෑහෙන වැඩි මට්ටමක තියෙනවා මගේ අත්දැකීම අනුව. ඒ වගේම heat එක වගේ දේවල් නිසා මේවා බොහොම ඉක්මනට fail වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. ඉතින් ඒ නිසා තවමත් mechanical hard drive එකක් ඔයාගේ වටිනා කියන තොරතුරු විශේෂයෙන්ම තියාගන්න ගොඩක් හොඳයි කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි අපේ කේසින් එක බොහොම බේසික් කේසින් එකක් ගත්තේ RGB ඕනේ නැහැ කියලා කිව්වා. බොහොම සරලවම ඔෆිස් PC එකක්, එහෙම නැත්නම් වැඩ කටයුතු ටික කරගන්න PC එක තමයි මෙතනදී තේරන්න අවශ්‍ය වෙන. ඉතින් එතනදී අපි රුපියල් 4000කට කේසින් එකක් අරගෙන තියෙනවා. බේසික් කියලා කිව්වට කේසින් එක අපිට ගොඩක් හොඳ ලුක් එකක් තියෙනවා. ඒ වගේම මේ සිස්ටම් එකේ මොනිටර් එක MSI 22 inch මොනිටර් එකක්, මේක රුපියල් 32000ක් වෙනවා. ඉතින් අඟල් 22 full HD 1080p මොනිටර් එකක් තමයි මේ තියෙන්නේ. අඟල් 24ට වඩා පොඩි වෙනසක් තියෙනවා. වගේම තමයි keyboard සහ mouse විදිහට ඔන්න අපි තෝරගෙන තියෙනවා Logitech එකේ keyboard mouse එකක්. ඉතින් එහෙමනම් රුපියල් 167000යි Nanotek computer solutions එකෙන් මිලදී ගත්තේ. ඒ වගේම තමයි parts list එකම links එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට මිලදී ගන්න අවශ්‍යයි නම් අපි යමු build එකට. හරි, එහෙමනම් අපි build process එකට යමු. මෙතනදී බොහොම basic assembly process එකක් තියෙන. ඒ නිසා මම පුළුවන් තරම් දේවල් මෙතනදී ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මේ build එකේ ගොඩක් දෙනෙක් මේ දේවල් වලින් ඉගෙන ගන්නවා කියලා කියපු නිසා. ඉතින් අපිට සාමාන්‍යයෙන් මේ motherboard එකේ තියෙනවා SATA cables දෙකක්. බොහෝ විට SATA cables දෙකක් include වෙනවා නම් 90 degree angle එකක් තියෙන cable එකක් සහ normal එකක් විදිහට තමයි තියෙන්නේ. නමුත් මෙතනදී අපිට SATA cables දෙකක් තියෙනවා මේ colorful brand එකේ motherboard එකේ. වගේම තමයි driver CD එකක්, එහෙම නැත්නම් DVD එකක් තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි දන්නවා 2023 අපිට driver DVD එකක් වැඩක් නැහැ. මොකද DVD ROMs පාවිච්චි වෙන්නේ නැහැ. floppy disk අයින් වුණා වගේම DVD ROMs දැන් ඉවත් වෙලා තියෙනවා භාවිතයෙන්. ඉතින් එතනදී අපිට
අදාළ වෙබ්සයිට් එකට ගිහිල්ලා අවශ්‍ය කරන drivers අලුත් මේවා up to date download කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අපිට තියෙන IO shield එක එහෙම නැත්නම් back panel එක කියලා කියනවා. මේක අපි පාවිච්චි කරනවා අපේ motherboard එක mount කරද්දී casing එකෙන් පිටිපස්සට එන connectors IO වලට අවශ්‍ය කරන guard එක දෙන්න. ඉතින් Intel H610 කියන motherboard එක අපි දන්නවා මම හිතන්නේ මේ වෙනකොට videos බලනවා නම් Intel chipsets වලට ආපුවම මෙතන chipsets 4ක් තියෙනවා අපේ desktop CPU වල මේ chipsets වලින් basicම features තියෙන chipset එක තමයි H610 කියලා කියන්නේ. එහෙම නැත්නම් H series එකෙන් H අකුරෙන් පටන් අරගෙන 10න් ඉවර වෙන motherboards. ඉතින් 12 gen එකේදී මේක 610 H610 වෙනවා. මේක මීට කලින් generation එකේ නම් 510 H අකුරත් එක්ක මේක තමයි අපිට එන basicම feature set එක. ඊට පස්සේ අපිට තියෙනවා 660 B H අකුරට පස්සේ B විදිහට 60න් ඉවර වෙන chipset එකක්. මේක තමයි mid range එක වෙන්නේ. ඊට පස්සේ නැවත වතාවක් H විදිහට 70න් ඉවර වෙන chipset එකක් තියෙනවා. මේකේ ඇවිල්ලා නැති වෙන්නේ අර Z series එකේ 90න් ඉවර වෙන motherboard වල තියෙන overclocking වගේ සීමිත features ප්‍රමාණයක් විතරයි. ඉතින් ඔය basic build එකක් නම් කරන්නේ gaming වෙන්න පුළුවන්, editing වෙන්න පුළුවන්, photography වලට වෙන්න පුළුවන්. 610 motherboard එකක් හොඳටම ඇති basic features එක. එතනින් එහාට ගිහිල්ලා කරන build අනුව අට M.2 drives දෙකක් NVMe දෙකක් පාවිච්චි කරන්න ඕන නම් SATA ports ගන්න වැඩි නම් ඒ වගේ දේවල් වලදී එතනින් උඩ chipset ගන්න පුළුවන්. ඉතින් අර Z90 වලින් අවසන් වෙන chipset එක ඔයාලට අවශ්‍ය වෙන්නේ overclock කරන build එකක් K series CPU එකක් පාවිච්චි කරනවා නම්. ඉතින් එහෙමනම් අපේ build එකට අපි පළවෙනි step එක motherboard එක එළියට ගත්තා. මේ motherboard එකට ඊළඟ අපි CPU එක mount කරගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බැලුවොත් අපේ motherboard එක බොහොම basic type motherboard එකක් කියලා කියන්න පුළුවන්. මෙතනදී අපිට M.2 port එකක් තියෙනවා අපේ NVMe drive එක connect කරගන්න. ඒ වගේම PCI Express slot එකක් තියෙනවා X16. ඒ වගේම PCI X1 slot එකක් තියෙනවා. Sound card එකක්, network card එකක් හෝ අවශ්‍ය කරන වෙනත් expansion එකකට. ඒ වගේම අපේ CPU socket එක තියෙනවා LGA1700. ඒත් එක්කම අපිට RAM slots තියෙන්නේ දෙකයි. ඉතින් මේක එක limitation එකක් මේ H series එක. එහෙම නැත්නම් Intel basic boards වලට ආපුවම AMD වලත් මේ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් එහෙමනම් ඊළඟට අපිට තියෙන්නේ අපේ Intel 12100i3 CPU එක mount කරගන්න. ඉතින් මෙතනදී අපිට performance cores 4ක් ඒ වගේම threads 8ක් විදිහට තමයි configuration එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති සමහර විට අපිට කාලයක් තිබ්බා Intel i3 කියලා කියන්නේ cores 2යි threads 4ක් විදිහට ආපු කාලයක් තිබ්බා. ඒ වගේම Intel i3 කියලා කියන්නේ cores 2යි, Intel i5 වලදී cores 4යි, Intel i7 වලදී cores 4යි threads 8යි විදිහටත් ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ අපි එන්නේ AMD සමාගම සිද්ධ කරපු වෙනසත් එක්ක Intel i3 එකක cores 4ක් ඒ වගේම threads 8ක් තියෙන 2023ට. ඉතින් ඔන්න Intel i3 එකකදී මේ වෙනකොට මීට අවුරුදු කීපයකට කලින් i5 එකක තිබ්බ ස්පෙක් එක තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී මම මේ විදිහට මේක රිලීස් කරගන්නවා මෙකැනිසම් එක, ලොකින් මෙකැනිසම් එක CPU socket එකේ. මෙතනදී CPU එකක් හැන්ඩල් කරද්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ CPU එකේ තියෙන pin area එක ටච් කරන්න එපා. මේක වැරදිලා ටච් වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් CPU එක අනිවාර්යයෙන්ම මේ පැත්තට බිම තියන්න එපා. මේකට ප්‍රධානම හේතුව තමයි CPU එක මැද ඔයගොල්ලන්ට පේන ඇති ට්‍රාන්සිස්ටර් සහ තවත් කොටස් කීපයක් තියෙනවා. මේවා සුළු සීරීමකින් පවා වැඩ නොකරන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඕගලන්ට කියන දෙයක් CPU එක මේ විදිහට බැලුවම මේකේ ඇතුළට නෙරුම් තියෙනවා. මේවට අපි කියනවා නච් කියලා. ඉතින් මේ නෙරුම් හරි මැදින් නෙවෙයි CPU එකේ තියෙන පැත්තකට වෙන්න. මේක අපේ socket එකේ තියෙන මේ විදිහෙම නච් එක්ක, එහෙම නැත්නම් නෙරුම් එක්ක අපි හරියටම align කරගත්තම අපිට වරදින්න විදිහක් නැහැ. CPU එක socket එකට එක විදිහකට එක පැත්තකට විතරයි ඉන්සර්ට් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මට පුළුවන් මේ විදිහට මෙතනට ප්‍රෙෂර් එක දාන්න. ප්‍රෙෂර් එක දානකොට මේ ප්ලාස්ටික් කොටස නිකන්ම ගැලවෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම
මෙතනදී මතක තියාගන්න CPU එක කිසිම ප්‍රශ්නයක් නැතුව මෙතනදී කිසිම ෆෝස් එකක් නැතුව තද කිරීමක් නැතුව හරියටම සොකට් එකට යන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඊළඟට අපිට පුළුවන් මේක මේ විදිහට වහගන්න ඒ වගේම අපි ඊළඟට මෙතනදී ස්ටොක් කූල් එක පාවිච්චි කරනවා ඉතින් Intel සහ AMD CPUs වලදී අපිට ඩිෆෝල්ට් එහෙම නැත්නම් ස්ටොක් විදිහට ලැබෙන කූල් එක තමයි මේ තියෙන්නේ මේ කූල් එකක් හරහා සර්ටිෆයි කරන්නේ මේ වගේ එන ස්ටොක් කූල් එකකින් CPU එක සාමාන්‍ය වැඩ කටයුතු වලදී බේස් ක්ලොක් එකේදී හරි හටි වැඩ කරනවා කියන එක. ඉතින් බූස්ට් වෙද්දී එහෙම නැත්නම් සාමාන්‍ය ගේම් එකකදී වගේ බූස්ට් කරද්දිත් මේක ප්‍රමාණවත්. හැබැයි ඔයා යම්කිසි හෙවි ටාස්ක් එකක් දුන්නොත් රෙන්ඩරින් වගේ එතනදී මේ වගේ කූල් එකකින් එහාට ඔයාට යන එක සුදුසුයි කියන එක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහට කූල් එකක් තෝරගද්දී අනිවාර්යයෙන්ම කියන්න ඕනේ thermal paste pre-apply කරලා බොහෝ විට එනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේක චෙක් කරලා අවශ්‍ය කරන thermal paste දාගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් වගේ thermal paste එක වගේ PC එක දැන් හැදුවට පස්සේ අලුතෙන්ම මේකේ readings ටිකක් ගන්න මොන විදිහටද idle ඒ කියන්නේ වැඩක් නොකර PC එක on කරද්දී temp එක තියෙන්නේ ඒ වගේම වැඩක් කරද්දී temp එක තියෙන්නේ කියලා ඕගොල්ලන්ට ඊට පස්සේ හොයාගන්න පුළුවන් CPU එකේ idle temp එක වැඩිද වැඩක් කරද්දී එහෙම නැත්නම් යම්කිසි benchmark එකක් දාද්දී temp එක අර මුල හදපු කාලයට වඩා වෙනස්ද කියන එක ඒ අනුව ඔයාට ඔයාගේ CPU එකේ heat sink එක සුද්ධ කරලා thermal paste අලුතෙන් දාලා නැවත සවි කිරීමෙන් ඒක මග අරව ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ ෆෑන් එක කනෙක්ට් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් CPU ෆෑන් එකේ pins 4ක් එනවා. මේ ෆෑන් එක අපි CPU ෆෑන් කියන හෙඩ එකට තමයි කනෙක්ට් කරගන්න අවශ්‍ය. ඉතින් මේ motherboard එක basic motherboard එකක් වුණත් colorful H610 එක මෙතනදී අපිට AIO pump හෙඩ එකක් තියෙනවා. ඒ කියන්නේ liquid cool එකක් පාවිච්චි කිරීමේ හැකියාව මෙතනදී අපිට තියෙනවා. ඉතින් මේ දේවල් වලින් පස්සේ අපි යන්නේ RAM එක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මෙතනදී අපි Corsair 3200 MHz 8GB RAM එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ RAM එක අපිට බොහොම ප්‍රමාණවත් වෙනවා SSD එකක් එක්ක boot drive එක විදිහට ආවට පස්සේ බොහොම responsive විදිහට අපේ Windows සහ අනෙකුත් softwares වල වැඩ කටයුතු කරගන්න. එතනින් එහාට ගිහිල්ලා ඔයාගේ වැඩත් එක්ක මෙතනදී ඔයාට RAM එක 16GB දක්වා වැඩි කරගන්නත් හැකියාව තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ අපේ M.2 drive එක ඉන්ස්ටෝල් කරගන්න. බිල්ඩ එක අපි ඉවර කරගත්ත ඒ වගේම boot type times අපි NVMe එකක් එහෙම නැත්නම් SSD එකක් පාවිච්චි කරාම ඉතමත් ඉක්මනට අපේ OS එක load කරගන්න software එක වැඩ කරගන්න ලේසි වෙනවා. ඉතින් මේක home PC එකක් internet email වගේම entertainment multimedia වලට පාවිච්චි වෙන්නේ. ඉතින් මේ බිල්ඩ් එක ගැන ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න. මේ වගේ videos දිගටම අරගෙන එනවා. ඒ වගේම parts list එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ටත් හදාගන්න අවශ්‍යයි නම් subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.